तीन दिनाम साधु बारिया सवत्पन्न है साधु 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 नमत वकावक साधु बारिया सवत्पन्न है साधु 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 नमस्कार एक यान्ने पंची समाधान भीते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि दुतीयांपि बुद्धं शरणं गच्छामि द्वितीयांपि धम्मं शरणं गच्छामि द्वितीयांपि संघं शरणं गच्छामि तृतीयांपि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि तृतीयांपि संघं शरणं गच्छामि तिसरणं गमनं सम्पूर्णं पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादत्थाना वीरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेथे नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पट्टान देशकस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पट्टान देशकस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पट्टान देशकस्से नहेत्थ देवो ब्रह्मो वा नहेत्थ देवो ब्रह्मा वा संसारसत्थिकारको शुद्धधम्मा पवन्तन्ति हेतु संभार पञ्चया धम्मा धम्मे संजनन्ति हेतु संभार पञ्चया हेतूनाञ्च निरोधाय धम्मो बुद्धेन देशितो हेतु सुपरुद्देशो चिन्नं वटन्न वटति
एवं दुःखान्त क्रियाय ब्रह्मचर्येद विञ्जति सन्ते च अनुपलम्बन्ते नेवुञ्चेदो न शस्यतम् एवं समुपन्नमिदं सहेतुकं दुःखं अनिच्छं चलमितरं दुवं धम्मेहि धम्मा फभवन्ति हेतुसो नहेत अन्ता परो विञ्जति इति सद्धर्मसम्पन्न वासनावन्त कार्मिक पिंगतुनि මේ පින්තුන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම ඒ ලාල් මහත්මයා සහ එම මෑණියන්ගේ මූලිකත්වයෙන් සිද්ධ කරන පින්කමකට සම්බන්ධ වීමටයි. පින්තුන් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා ද්වේමා වික්ඛවේ පූජා වික්ඛවේ මහණෙනි ඉමා ද්වේ පූජා බුද්ධ ශාසනයේ පූජා වර්ග දෙකක් තියෙනවා හතමා ද්වේ කවර දෙකක්ද ආමිසාච ආමිස පූජාච ධම්ම පූජාච පූජා වර්ග දෙක මොනවද ඕ ආමිස පූජාච ධම්ම පූජාච ආමිස පූජාව සහ ධර්ම පූජාව කියලා පූජා වර්ග දෙකක් තියෙනවා. ඉමාකෝ වික්ඛවේ ද්වේ පූජා. මහණෙනි මෙන්න මේ දෙක තමයි බුද්ධ ශාසනය තුල තියෙන පූජා දෙක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ඒතදග්ගම් වික්ඛවේ ඉමාසං වින්නම් පූජානම් යදිදන් ධම්ම පූජා. වික්ඛවේ මහණෙනි ඉමාසන් වින්නම් පූජානම් මේ ආමිස පූජාව ධර්ම පූජාව කියන පූජා දෙක අතරෙන් අග්‍ර වෙන්නේ මොන පූජාවද ධම්ම පූජා ඒත දග්ගම් වික්ඛවේ ඉමාසන් වින්නම් පූජානම් යදිදන් ධම්ම පූජා ආමිස පූජාව ධර්ම පූජාව කියන මේ දෙක අතරෙන් උත්තරීතර පූජාව වෙන්නේ ධර්ම පූජාව ධර්ම පූජාව. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන්න තේතුන පරියේෂණ දෙකක් තියෙනවා. ඒ තමයි ආමිස පරියේෂණය සහ ධර්ම පරියේෂණය. ඒ දෙක අතරින් උතුම් වෙන්නේ ඒතදග්ගම් වික්ඛවේ ඉමේසං වින්නම් පරියේෂණානම් යදිදන් ධම්ම පරියේෂණ. මේ පරියේෂණ දෙක අතරින් ධර්ම පරියේෂණය තමයි අග්‍රස්ථානයට වැටෙන්නේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ද්වේමා වික්ඛවේ බුද්ධියෝ අභිවෘද්ධි දියුණු දෙකක් තියෙනවා. සාර්ථකත්ව දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස බුද්ධි භෞතික බාහිර දේවල් වල දියුණුව. අනිත් එක තමයි ධම්ම බුද්ධි ධර්මයෙන් ලබන දියුණුව. මේ දෙක අතරින් උතුම් වෙන්නේ මොකක්ද? ඒත දග්ගම් වික්ඛවේ ඉමාසං වින්නම් බුද්ධීන යදිදන් ධම්ම බුද්ධි. මහණෙනි මේ බුද්ධි දෙක අතරින් ධර්මයෙන් සිද්ධ වෙන දියුණුව තමයි අග්‍රස්ථානයටපත් වෙන්නේ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සත්වයාට තමන් ඉන්න තත්වයෙන් ඉහළට යෑමට අවශ්‍ය නම් ඒ හැම වෙලාවකම සත්වයාගේ ඉහළට පැමිණීම සිද්ධ වෙන්නේ ආමිෂය කරන කොටගෙනද ධර්මය කරන කොටගෙනද? ධර්මය කරන කොටගෙන. අන්න ඒ නිසා තමයි සෑම තැනකදීම ධර්මය ප්‍රධානත්වෙහි තැබිය යුතු වෙන්නේ. දැන් අපි මිනිස්සුනේ. අපි මිනිස්සුෝ මරණින් පස්සේ අපි දිව්‍ය ලෝකෙ ගියොත් මිනිස්සයට වැඩිය උතුම්ද නැද්ද? උතුම්. එක්තරා විදියකට උතුම්.
එකන්නේ අපිට වැඩිය එයාට සැප සම්පත් ආදිය තියෙනවා අපිට වැඩිය ආවුස ආදිය තියෙනවා අපි වගේ උදේ ඉඳලා හවස වෙනකම් වැඩ ආදිය කරන්න තියෙන දිවිය ලෝකේ නැහැ එහෙ තියෙන්නේ පංචකාමයේ තියෙනවා ඒ පංචකාමයේ අසුරු කරමින් විනෝදයෙන් කල් ගෙවන්න තමයි තියෙන්නේ එතකොට මනුස්ස ලෝකේ ඉන්න මිනිස්යාට දිවිය ලෝකයට යන්න ඕන නම් ආමිසයෙන් යන්න පුළුවන් ධර්මයෙන් යන්න පුළුවන් ධර්මයෙන් කුසල කර්මයෙන් තමයි යන්න පුළුවන් අකනිට්ටාව දක්වා ආමිසය ගොඩ ගහගත්තත් ඒ ආමිසය කරන කොටගෙන දිව්‍ය ලෝකෙට නැගගැනීමේ හැකියාවක් නැහැ දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට නැගගැනීමේ හැකියාව තියෙන්නේ සකීය චිත්තසංතානිය තුල උපදවා ගන්න කුසල කර්මය කරන කොටගෙනයි එනිසා කුසල කර්මය ධර්මය වැදගත් වෙනවා සත්වයාට යන්න පුළුවන් ස්ථාන දිව්‍ය ලෝකයේ තියෙනවා බ්‍රහ්ම ලෝකයේ තියෙනවා සතර අපාය තියෙනවා නිර්වාණය තියෙනවා සතර අපාය දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකය කියන මේ තුනම සංසාරය ඇතුලේ සත්වයා සැරිසරන ස්ථාන සංසාරයෙන් පිට තියෙන ෂේම භූමිය තමයි නිර්වාණය නේද එතකොට මේ සෑම තැනකටම සත්වයා ගමන් කරන්නේ සිත කරන කොටගෙන නේද මානසික බලයෙන් තමයි මේ සෑම තැනකටමපත් වෙන්නේ යම් කිසි සත්වේ කපායට වැටෙනව නම් සකීය චිත්තසංතානය තුල හටගත්ත අකුසල කර්මය කරන කොටගෙන තමයි අපායට පැමිණීම සිද්ධ වෙන්නේ එහෙම නැතුව කිසිම කෙනෙකුට අපායට පමුණවන්න පුළුවන් කමක් කීයද අපිව බැ කිසිම හතුරෙකුට පමුණවන්න පුළුවන් කමක් නැහැ හැබැයි සකීය චිත්තසංතානය තුල අකුසල කර්මයේ ඉපදුනොත් ඒ අකුසල කර්මය කරන කොටගෙන අපායේ ගිහිල්ලා උප්පත්ති ලබනවා ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙ අපි කාටවත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නතර කරලා එන්න පුළුවන් කමක් තියේද නැහැ නමුත් අපේ චිත්ත සංතානය තුල දාන සීල භාවනාදී කුසල කර්මය උපදවාගෙන දියුණු කරගත්තොත් ඒ තමා විසින් දියුණු කරගන්න කුසල කර්මය කරන කොටගෙන පුළුවන්කම තියෙනව දිව්‍ය ලෝකෙට යන්න නේද බ්‍රහ්ම ලෝකෙටත් එහෙමයි යම් කිසි සත්වේ ධ්‍යාන කුසල කර්මය උපදවාගත්තොත් ඒ ධ්‍යාන කුසල කර්මය හේතුවෙන් බ්‍රහ්ම ලෝකයට උප්පත්ති වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි නිර්වාණය බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කොහාටද පැමිණෙන්නේ නිවනට නිබ්බානම් පරමං සුඛං නේද සැප අතරින් පරම සැපය තමයි නිර්වාණය ඒ නිර්වාණ සැපයට සත්වයා පැමිණෙන්නේ භෞතික ආමිෂය කරන කොටගෙනද එහෙම නැතිනම් සකීය චිත්තසංතානය තුල දියුණු කර ගන්නා ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන කොටගෙනද ඔව් එතකොට සත්වයා නිවනට පැමිණෙන්නේ සකීය චිත්තසංතානය තුල උපදවා ගන්න සම්මා දිට්ඨි ප්‍රඥාව විතරකය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීරිය සති ඒකග්ගතා කියන මෙන්න මේ පරමාර්ථ ධර්මත එම නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන කොටගෙන තමයි සත්වයා නිවනට පැමිණෙන්නේ. එතකොට මේ විදිහට සෑම තැනකටම පැමිණීම සිද්ධ වෙන්නේ සත්වයාගේ సంతානය තුළ උපදින්නා වූ මානසික බලය කරන කොටගෙන බව තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්ත කෙනා තමයි මානසික බලය තමන්ගේ හදවත තුළ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. ඒක නොතේරිච්ච කෙනාට වෙන හානිය තමයි එයා ලෞකික බාහිර දේවල් වල ඇලී ගැලී බාහිර දේවල්ම ගොඩ ගහ ගන්න තමයි උත්සාහ කරන්නේ. මේකෙන් කියන්නේ නැහැ බාහිර දේවල් එපා කියලා කියන්නේ නැහැ. ජීවිතයේ හරය තියෙන්නේ මානසික ගුණධර්ම මත කියන එකයි පෙන්වලා දෙන උවමනාව තියෙන්නේ. ඒ හින්දා මානසික ගුණධර්ම දියුණු කරගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ බව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවහම අපිට තේරුම් ගන්නට තියෙන්නේ. දැන් මෙතන අපේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේලා හත් නමක් වැඩ ඉන්නව නේද? අපි කියනවා සත් බුදුරජාණන් වහන්සේලා කියලා නේද?
විපස්සී බුදුරජාණන් වහන්සේ, සිකී බුදුරජාණන් වහන්සේ, වෙස්සබූ බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ, කොණාගමන බුදුරජාණන් වහන්සේ, කස්සප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ නේද? සත් බුදුරජාණන් වහන්සේලා. මේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා හත් නම නෙවෙයි නේද? ඔව්. අනන්තාන් අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා නේද? ගංගාවක වැලිකඩ බොහොම සල්පයි. නමුත් පිරිනිවන් පෑවා වූ බුදුරජාණන් වහන්සේලා ඊටත් වඩා අනන්තයි වැඩි. මේ සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ලෞතුරා බුද්ධත්වයට පැමිණියෙත් මානසික බලය පාවිච්චි කරගෙන. ආමිෂේ ප්‍රත්‍ය නොවෙනව නෙමෙයි ප්‍රත්‍ය වෙනව උපකාර වෙනව. නමුත් ඍජුවම ලෞතුරා බුද්ධත්වයට පැමිණියේ බෝධිසත්ව චිත්තසංතානය තුල දියුණු කරගත්ත දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා වීරිය කන්ති සත්‍ය අදිත්තාන මෙත්තා උපේක්ඛා කියන පාරමී ගුණ ධර්ම කරණ කොටගෙන තමයි ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්ස ජීවිතයට අපි කියනවා බෝධිසත්ව ජීවිත කියලා නේද? බෝධිසත්ව චරිත. මේ බෝධිසත්වයන් වහන්සේලා තුල හටගන්න සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය තමයි බුද්ධෝහං බෝධයිසාමි මුක්තෝහං මොච්චයේ පරේ. තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය. අහං මම බුද්ධෝ ධර්මය අවබෝධ කරගන්නෙමි. එතනින් නතර වෙන්නේ බෝධයිසාමි අන්න වූ ලෝකසත්වයාට අවබෝධ කරවන්නෙමි. මම ධර්මය අවබෝධ කරගන්නෙමි අන්න වූ සත්වයාටද ධර්මය අවබෝධ කරවන්නෙමි. තින්නෝහං තාරයිසාමි මම සංසාර සාගරයෙන් එතරවන්නෙමි අන්න වූ සත්වයාද සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි. සංසාරෝග මහක් බය හේතුව තමයි මේ සංසාරය කියන්නේ මේ තරම් සැප සහිත තැනක් නෙවෙයි දුක් සහිත තැනක්. එනිසා මේ සංසාරයෙන් එතර වෙලා අන්න වූ සත්වෙනු සංසාරයෙන් එතර කරවන්නෙමි. එතකොට මහගෝසතාණන් වහන්සේගේ ඉලක්කය තමයි ධර්මය අවබෝධ කර ගැනීම නේද? බුද්ධ කියලා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම. ඒ ධර්මයේ නානා ක්‍රම තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන්න පුළුවන්, පංචස්කන්ධය කියන්න පුළුවන්, ද්වාදස ආයතන කියන්න පුළුවන්, අට්ඨාරස ධාතු කියන්න පුළුවන්, ඉන්ද්‍රිය 22 කියන්න පුළුවන්, පටිච්ච සමුප්පාද ධර්මය කියන්න පුළුවන්, සූවිසිප්‍රත්‍ය ධර්ම කියන්න පුළුවන්. නානා ක්‍රම වලින් කියන්න පුළුවන්. කෙසේ නමුත් මේ ධර්මය අවබෝධ කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය, බෝසතාණන් වහන්සේලා ඉලක්කය. එතනින් නතර වෙන්නේ උන්වහන්සේලාගේ විශේෂ ලක්ෂණයක් තමයි අනිත් අයට ධර්මය අවබෝධ කර ගැනීම. එතකොට එතන අපේ ජීවිතවලට ආදර්ශයක් ගන්නට තියෙනවා. අපිත් අපිට පුළුවන් හැටියට ඒක අනුගමනය කරන්නට ඕන. අපි ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒ වගේම අපි ඇසුරු කරන අයටත් ඒ අයගේ ජීවිතවලට ධර්මය ලබා දීමට උත්සාහ කළ යුතුයි. අපිට ඒක කරන්න බැරිද? පුළුවන්. කෙනකෙනාට පුළුවන් හැටියට කරන්න පුළුවන්. ලාල් මහත්තයාත් අද ඒ දේනේ කරන්නේ නේද? තමනුත් පින්කමක් සිද්ධ කරගන්නෝ තමන් ඇසුරු කරන පිරිසට පින්කමක් සිද්ධ කරවන්න උපකාර කරනවා. මේකට තමයි කල්යාණ මිත්‍රභාවය කියලා කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේලාගේ බෝධිසත්වයන් වහන්සේලාගේ චාරිත්‍රය තමයි තමන් ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. තමන් සසරින් ගැලවිලා අන් අයටත් ධර්මය මේ සසරින් ගැලවීමට උපකාර කරනවා. ඒක අපිත් ආදර්ශයට ගන්නට ඕනේ. අපි ධර්මය දැනගන්නට ඕන ටික ටික
එවැගේම අපි ඇසුරු කරන අනිත් අයගේ ජීවිතවලටත් ධර්මය ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. එතකොට ඒකෙන් වෙන වෙනම ආනිසංස දෙකක් ලැබෙනවා. තමන් අනුගමනය කරන තමන් අවබෝධ කරන ධර්මයට වෙනම විපාක තියෙනවා. අනිත් අය උනන්දු කරවීමෙන් අනිත් අය උත්සාහ කරවීමෙන් ලැබෙන වෙනම විපාක තියෙනවා. පින්කම් දෙකක්. ඉතින් විශේෂයෙන්ම අද ධර්ම පූජාවට මුල් තැනක් දීලා තමයි මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒ තමයි මේ පින්නතුන් ගත්තේ තියෙන පဋාණ ධර්ම සත්‍යයනාවක් තමයි සිද්ධ කරන්නේ නේද? ඔව්. පဋාණ සත්‍යයනාව ගැන මුකුත්ම දන්නේ නැති අයත් ඉන්නවද මෙතන? ඉන්නෝ නේද? ඔව්. එතකොට පဋාණය ගැන කියනකොට එක කතාවක් මතක් වෙනවා. අභිධර්මයේ අර්ථ කතා ලියපු ස්වාමීන් වහන්සේ තමයි බුද්ධඝෝෂ කියන අර්ථකථාචාර්යයන් වහන්සේ. මේ බුද්ධඝෝෂ කියන අර්ථකථාචාර්යයන් වහන්සේ පටිච්ච සමුප්පාද විභංගය කියලා විභංගප්පකරණේ ධර්ම කොටසක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද විභංගය කියන කොටස විස්තර කරන්න පැමිණිච්ච වෙලාවේ මුලින්ම කියනවා වත්තු කාමෝ අහං අජ්ජ පච්චයාකාර වන්නනම් පටිත්තං නාදිගච්ඡාමි අජ්ජෝ ගාල්හෝව සාගරං. මම මේ පටිච්ච සමුප්පාද ධර්මය විවරණය කිරීමට කිසිම ප්‍රතිස්ථාවක් නැහැ. ඒ කියන්නේ මම දුරවලයි. හරියට මහා සාගරයට වැටිච්ච පුද්ගලයෙකුට ප්‍රතිස්ථාවක් නැහැ වගේ. ඒ තරමට මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුයි. ඒ වගේ එතකොට පටිච්ච සමුප්පාද ධර්මයටත් වැඩිය ගැඹුරු එකක් තමයි පဋාණය කියලා කියන්නේ. එතකොට ලාල් මහත්තයා මතක් කරා ස්වාමීන් වහන්සේ මේ පිරිසට මේ පဋාණය ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා. එතකොට යම්කිසි මූලික පදනමක් නැති කෙනෙකුට පဋාණය පිළිබඳව අදහසක් ලබා දෙනවා කියන එකත් මහමුන් දෙකක් මැදට වැටුණා වගේ මට දැනෙන්නේ. එකක් දුෂ්කර කටයුත්ත. නමුත් යම් උත්සාහයක් කරන් බලන්න. එතකොට මේ ශාසනයේ ප්‍රධාන ඉගැන්වීම් ක්‍රමය තමයි හේතුඵල ධර්මය කියන එක නේද? ඔව් හේතුඵල ධර්මය. මේ හේතුඵල ධර්මය කියන එක නානා ක්‍රම වලින් ධර්මය තුල විස්තර කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දන් දුන්නොත් මොකද සසනේදි වෙන්නේ? භව භෝග සම්පත් වැඩෙනවා. ධනවත් පවුලල උපදිනවා නේද? එතකොට මේකත් හේතුඵල ධර්මයක්. දානය හේතුවයි භව භෝග සම්පත් සහිත පවුලල ඉපදීම ඵලය. ඒ වගේම මෛත්‍රිය දියුණු කරන කෙනා සංසාරයේ බොහෝම රූප සම්පත්තිය සහිත උප්පත්තිය ලබනවා කියනවා. එතකොට මේකත් හේතුඵල ධර්මයක්. මෛත්‍රිය කරුණාව හේතුව ඒ නිසා ලැබෙන රූප සම්පත්තිය ඵලය. මේ වගේ නානා ක්‍රම වලින් හේතුඵල ධර්මයේ ත්‍රිපිටක බුද්ධ වචනය තුළ දකින්න තියෙනවා. ඒවා අතරින් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා. හේතුඵල ධර්මයේ දේශනා කරන ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. මොකක්ද පළවෙනි ක්‍රමය? චතුරාර්ය සත්‍ය ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි සූවිසි ප්‍රත්‍ය පဋාණ ක්‍රමය. තුන්වෙනි එක මොකද්ද? පဋාණ ක්‍රමය. මේ විදිහට ශාසනය තුල හේතුඵල ධර්මයේ දේශනා කරන ප්‍රධාන ක්‍රම තුනක්. චතුරාර්ය සත්‍ය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය, පဋාණ ක්‍රමය කියලා ක්‍රම තුනක් තියෙනවා. ඒක සංක්ෂේපණය, විස්තරණය, නාති සංක්ෂේප නාති විස්තරණය කියලා කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සංක්ෂේප කෙටි හේතුඵල ධර්ම දේශනාවයි.
පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මධ්‍යම හේතුඵල ධර්ම දේශනා ක්‍රමය. පට්ඨානය කියලා කියන්නේ විස්තර අනන්ත ණය සමන්නාගත කියන්නේ කියන්නේ නේද? ඔව් විස්තරතම හේතුඵල දේශනාව තමයි පට්ඨානය කියලා කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයේ අති විස්තරතම හේතුඵල දේශනාවට තමයි කියන්නේ පဋාණ දේශනාව කියලා කියන්නේ. මධ්‍යම හේතුඵල ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද දේශනාව. සංක්ෂේප ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය දේශනාව. එතකොට ශාසනය තුල හේතුඵල දේශනා ක්‍රම ප්‍රධාන වශයෙන් තුනයි. චතුරාර්ය සත්‍ය දේශනාව, පටිච්ච සමුප්පාද දේශනාව, පဋාණ දේශනාව කියලා. ක්‍රම තුනක් තියෙනවා. ඒ තුන අතරින් විස්තරම ක්‍රමය තමයි පဋාණ ක්‍රමය නේද? ඔව්. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ පဋාණය කියන එක දේශනා කරන්නේ මුලින්ම මහා බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකෙට බිහි කළේ මහා මායා දේවිය නේද? මහා මායා දේවිය. මහා මායා දේවිය දවස් 7කින් කලුරිය කළා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්ති ලැබුවා නේද? ඔව්. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්ති ලැබුවාම අපි කියනවා මාතෘ දිව්‍ය රාජ්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ මෞතුමිය. එතකොට බුදුරජාණන් වහන්සේ 7වෙනි වස් කාලයේ තුලදී තමන්ට පොවපු කිරේ ණය ගෙවන්න දේශනා කරපු ධර්මය තමයි මේ පဋාණය කියලා කියන්නේ. තමන්ට පොවපු කිරේ ණය ගෙවන්න අමා කිර බඳු වූ ධර්මය තමයි මේ පဋාණ දේශනාව කියලා කියන්නේ. එතකොට හේතුඵල ධර්මය හේතුඵල ධර්මය කියලා අපි කියනෝ නේද? ඔව්. මෙතෙන්දි කරුණු තුනක් තියෙනවා. හේතුඵල ධර්මය, හේතුඵල ධර්ම දේශනාව, හේතුඵල පරිච්ඡේදක ඥානය. කාරණා තුනයි. හේතුඵල ධර්මය, හේතුඵල ධර්ම දේශනාව, හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා කරුණු තුනක් තියෙනවා. හේතුඵල ධර්මය හේතුඵල ධර්මය කියන්නේ මොකටද? මේ හේතුඵල ධර්මය සම්බන්ධව කරුණු හතරක් දැනගන්නට ඕන. මේ හේතුව කියන වචනෙට මම වෙන වචනයක් පාවිච්චි කරනවා නමුත් සමානයි. හේතුවට සමාන වචනයක් තමයි ප්‍රත්‍ය. හේතුවට සමාන වචනයක් තමයි ප්‍රත්‍ය. ප්‍රත්‍යයි හේතුවයි කියන්නේ දෙකම අර්ථය එකයි. ඔව්. එතකොට හේතුව කියන එකට මම මෙතනින් එහාට ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් අර්ථය එකයි. ඵලය කියන එකට සමාන වචනය තමයි ප්‍රත්‍යෝත්පන්න. ඵලය කියන එකට සමාන වචනය තමයි ප්‍රත්‍යෝත්පන්න. එහෙම නැත්නම් පච්චුප්පන්න. ප්‍රත්‍යෝත්පන්න. එතකොට හේතුව ප්‍රත්‍ය දෙක සමානයි. ඵලය ප්‍රත්‍යෝත්පන්න දෙක සමානයි. පැහැදිලිනේ? ඔව්. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කිව්වත් හේතුඵල කිව්වත් දෙකම සමානයි. දෙකම එකයි. හේතුවයි ප්‍රත්‍යයයි සමානයි. ඵලයයි ප්‍රත්‍යෝත්පන්නයි සමානයි. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම කිව්වත් හරි හේතුඵල ධර්ම කිව්වත් හරි. දෙකම හරි. එතකොට ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම. එතන කරුණු කීයද? දෙකයි. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම. තව කරුණක් තියෙනවා ප්‍රත්‍ය නීක ධර්ම. ප්‍රත්‍ය නීක ධර්ම. අනෙක් කරුණ තමයි ප්‍රත්‍ය ශක්තිය. මේ විදිහට මේ හේතුඵල ධර්මයේ සම්බන්ධව කාරණා හතරක් තියෙනවා. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක ප්‍රත්‍ය ශක්තිය කියලා කරුණු හතරක්. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍ය නීක ධර්ම ප්‍රත්‍ය ශක්තිය කියලා කරුණු හතරක්. ප්‍රත්‍ය ප්‍රත්‍ය කියලා කියන්නේ කුමකටද? ප්‍රත්‍ය යනු නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ උපන්නා වූ ධර්මයක් පරම්පරාවසෙන් දිගින් දිගට
පැවතීමට උපකාරක දෙයට කියනවා ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය anu නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ උපන් ධර්මයක පරම්පරාවසෙන් වැඩිවීමට උපකාරක දෙයට කියනවා ප්‍රත්‍ය කියලා. එබඳු උපකාරක ධර්ම කොටස් 20කට තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. එබඳු උපකාරක ධර්ම කොටස් 24කට තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ සූවිස්ස තමයි අපි හේතුපත්චයෝ ආරම්මන පත්චයෝ අධිපතිපත්චයෝ ආදී වශයෙන් සත්‍යයනා කරන්නේ නේද? ඔව්. එතකොට නැවත මතක තියාගන්න ප්‍රත්‍ය anu නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ උපන්නා වූ ධර්මයක් පරම්පරාවසින් වැඩිවීමට උපකාරක ධර්මයට කියනවා ප්‍රත්‍ය කියලා. හරි නේද? ඔව්. ඊළඟට දෙවෙනි කරුණ තමයි ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න යනු කුමක්ද? ප්‍රත්‍ය නිසා උපදින්නා වූ ප්‍රත්‍ය නිසා පවතින්නා වූ ධර්මයට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින ධර්මවලට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ප්‍රත්‍ය නිසා උපන් දෙය, ප්‍රත්‍ය නිසා පවතින දෙය. පැහැදිලිද? ඔව්. උදාහරණයක් ගත්තොත් අම්මයි තාත්තයි නිසා තමයි අපි උපදින්නේ නේද? එතකොට අපි කලින් හිටියද සම්මුතිය හිටියේ නැහැ නේද? අම්මයි තාත්තයි නිසා අපි ඉපදුනා. ඉපදිලා දැන් අපි දිගින් දිගට ජීවත් වෙනවා නේද? එතකොට අපේ ඉපදීමට සහ අපේ පැවැත්මට උපකාරක කවුද? අම්මයි තාත්තයි දෙමව්පියන්. ඒ නිසා දෙමව්පියන්ට කියනවා ප්‍රත්‍ය කියලා. පැහැදිලිද? ඔව්. එතකොට අම්මයි තාත්තයි නිසා උපන් දේ තමයි අපි. අම්මයි තාත්තා නිසා පවතින දේ තමයි අපි. එතකොට අපිට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. දෙමව්පියන් ප්‍රත්‍යයයි දරුවන් ප්‍රත්‍යෝත්පන්නයි. හරිද? හරි. තවත් උපමාවක් ගත්තොත් අපි ගිනි පෙට්ටියකගෙන ඇවිල්ලා ගිනි කූරක් ගහනවා. ගිනි කූරක් ගහුවාම දැල්ලක් ඇති වෙනව නේද? ඔව්. එතකොට ගිනි කූර ගහන්න කලින් දැල්ලක් තිබුණද? නැහැ. එතකොට ගිනි පෙට්ටියයි වෙඩි බෙහෙත් ටිකයි එකට ස්පර්ශ වීම නිසා අලුතෙන් ඇතිවෙන දෙයක් තමයි ගිනි දැල්ල කියන එක. එතකොට ගිනි කූරයි ගිනි පෙට්ටියයි කියන එක ප්‍රත්‍ය. ඒ නිසා හටගත්ත ගිනි දැල්ල කියන එක ප්‍රත්‍යෝපන්න. ඒ කරුණ දෙක පැහැදිලිද? ඔව්. නැවත කියනවා නම් ප්‍රත්‍ය anu නූපන්නා වූ දෙයක ඉපදීමට හෝ උපන්නා වූ දෙයක පරම්පරාවසෙන් වැඩිවීමට උපකාරක දෙයට කියනවා ප්‍රත්‍ය කියලා. එබඳු ධර්ම කොටස් 24ක් තියෙනවා. ඒවට අපි කියනවා සූවිසි ප්‍රත්‍ය කියලා. හරිද? ඔව්. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින දෙයට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට ලෝකයේ තුල ප්‍රත්‍ය නොවන කිසිම දෙයක් නැහැ. ලෝකයේ තුල තියෙන සෑම දෙයක්ම යම් කිසිවක ඉපදීමට හෝ යම් කිසිවක පැවැත්මට උපකාර කරනවා. ඒ නිසා ලෝකයේ තුල තියෙන සෑම දෙයක්ම ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය නොවන කිසිම දෙයක් ලෝක ධාතුව තුල නැහැ. ලෝක ධාතුව තුල තියෙන ඒවා කොටස් පහකට බෙදන්න පුළුවන්. ඒකට අපි කියනවා පංචවිද ඤෙය්‍ය මණ්ඩලය කියලා. පංචවිද ඤෙය්‍ය මණ්ඩලය කියලා කියනවා. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, සංඤප්ති. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, සංඤප්ති. කරුණ කීයද? පහයි. මෙන්න මේ පහට කියනවා පංචවිද ඤෙය්‍ය මණ්ඩලය කියලා. බුදුරජාණන් වහන්සේට අවබෝධ කරගන්නේ ඔය පහ තමයි. ඔය පහෙන් අන්නේ වූ දෙයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ ලෝක ධාතුවල ධාතුව තුල තියෙන සියල්ලම ඔය ගොඩවල් පහේ සංග්‍රහ වෙනවා.
චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤප්ති. මෙන්න මේ පංචකය තමයි ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍යනවන කිසිම ධර්මයක් ලෝකේ නැහැ. සෑම දෙයක්ම ප්‍රත්‍යක් වෙනවා. එතකොට මේ පහ තුලින් සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්ම කොටස් තියෙන්නේ හතරයි. ප්‍රඥප්තිය කියන එක සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මයක් නෙවෙයි. ඒ හේ සත්ව සංතාන වල මනසට වැටෙන මනස තුල ගොඩනගෙන සංකල්ප මාත්‍රයක් පමණයි. ප්‍රඥප්තිය කියන්නේ සංකල්ප මාත්‍රයක් පමණයි. වචන පමණයි. සත්‍ය වශයෙන් ලෝක ධාතුව තුල විද්‍යමානව පවතින ධර්ම කොටස් හතරයි. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන හතර. ප්‍රඥප්තිය කියන්නේ සම්මුතිය. ඔව්. එතකොට මෙන්න මේ පහට කියනවා ප්‍රත්‍ය කියලා. සූවිසි ප්‍රත්‍යයටම ඒ හේ විදියට බෙදිලා බෙදිලා යන්නේ මෙන්න මේ කොටස් පහ. මොන ප්‍රත්‍යයන් උදාහරණයක් වශයෙන් හේතු ප්‍රත්‍ය ගත්තොත් හේතු ප්‍රත්‍ය කියන්නේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ. මේව මොනවද? චෛතසික. චෛතසික. චෛතසික ඔක්කොම කීයක් තියෙද? 52යි. එතකොට ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන්නේ අර කොටස් පහතරින් චෛතසික කියන කොටසේ සංග්‍රහ වෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය කියන්නේ චෛතසික කොටසක්. පැහැදිලිද? ආරම්මන ප්‍රත්‍ය කිව්වයින් පස්සේ චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤප්ති කියන මේ පහම ඇතුළත් වෙනවා. ආරම්මන ප්‍රත්‍ය සංගහ නොවන ධර්මයක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චය. සියලු ධර්ම සිතට අරමුණු වෙනවා. ඒ නිසා ආරම්මන ප්‍රත්‍ය මේ සියල්ලම සංග්‍රහ වෙනවා. එතකොට ওই විදියට සූවිසි ප්‍රත්‍යම බෙද බෙදා බැලුවත් එක්ක මේ කොටස් පහේම සංග්‍රහ වෙනවා. එහෙම නැත්නම් යම් කොටසක් වෙනවා. එතකොට මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, පඤ්ඤප්ති කියන මේ පහ තමයි සූවිසි ප්‍රත්‍යවලට බෙදලා තියෙන්නේ. සූවිසි ප්‍රත්‍යයෙන් ඕනම ප්‍රත්‍යයක් ප්‍රත්‍ය 24ම මේ ගොඩවල් පහට බහාලන්න පුළුවන්. බහාලන්න පුළුවන්. හරි නේද? ඔව්. එතකොට ප්‍රත්‍යෝත්පන්න ගත්තයින් පස්සේ ප්‍රත්‍යෝත්පන්න කිව්වේ ප්‍රත්‍ය නිසා උපදින දෙය. ප්‍රත්‍ය නිසා පවතින දෙයට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්ම තියෙන්නේ කොටස් තුනයි. ප්‍රත්‍යෝත්පන්න ධර්ම කොටස් කීයද තියෙන්නේ? තුනයි. ඒ තමයි චිත්ත, චෛතසික, රූප. මේ තුන විතරයි ප්‍රත්‍ය නිසා උපදින්නේ. මේ තුන විතරයි ප්‍රත්‍ය නිසා පවතින්නේ. චිත්ත, චෛතසික, රූප. එතකොට ප්‍රත්‍ය වෙනව කොටස් පහක්. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කොටස් තුනයි. ඒ තමයි චිත්ත, චෛතසික, රූප. මෙන්න මේ කොටස් තුන විතරයි ප්‍රත්‍ය නිසා උපදින්නේ. මේ කොටස් තුන විතරයි ප්‍රත්‍ය නිසා පවතින්නේ. පැහැදිලිද? නිවන කියන එක ප්‍රත්‍ය නිසා උපදින දෙයක් නෙවෙයි, ප්‍රත්‍ය නිසා පවතින දෙයක් නෙවෙයි. ප්‍රඥප්තිය කියන එක ප්‍රත්‍ය නිසා උපදින දෙයක් නෙවෙයි, ප්‍රත්‍ය නිසා පවතින දෙයක් නෙවෙයි. හරිද? ඔව්. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කොටස් තුනයි. චිත්ත, චෛතසික, රූප කියන කොටස් තුන විතරයි. නිවන සහ ප්‍රඥප්තිය කියන දෙක බණ්ඩාර මහත්තයා ප්‍රත්‍යෝත්පන්න වෙනවා විතරයි. පැහැදිලිද? ප්‍රත්‍යෝත්පන්න වෙනවා විතරයි. ප්‍රඥප්තියයි නිවනයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ප්‍රඥප්තියයි නිවනයි ප්‍රත්‍ය වෙනව පමණයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? චිත්ත, චෛතසික, රූප කියන කොටස් තුන ප්‍රත්‍යක් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා. හරි නේද? ඔව්. එතකොට හේතුඵල ධර්මය කියන්නේ ඔන්න ඔයාලට.
එවනත්තම් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ ඔන්න ඕවට. ප්‍රත්‍ය ධර්ම යනු චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති යන ධර්ම පංචකයයි. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රත්‍ය යනු හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආදී සූවිසි ප්‍රත්‍ය කියලා කිව්වත් වැරදි නෑ. හරිද? ඔව්. ප්‍රත්‍යෝත්පන්න යනු චිත්ත චෛතසික රූප යන ධර්මයෝය. ඔයින් අන්න වූ දෙයක් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම යනු ඕවාය. හේතුඵල ධර්ම යනු ඕවාය. පැහැදිලිනේ? ඔව්. එතකොට ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම යනු යම් කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්මයක් තියේ නම් ඒකට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. යම් කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්මයක් තියේ නම් ඒවට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. දැන් මේ පුතාගේ දෙමව්පියන් බණ කියන ස්වාමීන් වහන්සේගේ ඉපදීමට හෝ පැවැත්මට උපකාරයිද? නැහැ. එතකොට මේ පුතාගේ දෙමව්පියන් උපකාර වෙන්නේ ඒ පුතාට විතරයි. අනිත් කෙනාට උපකාර වෙන්නේ නැහැ. එතකොට ඒ දෙමව්පියන් ප්‍රත්‍ය විදියට ගත්තොත් මේ පුතා ප්‍රත්‍යෝත්පන්න බණ කියන ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යනීක. ඒ දෙමව්පියන්ගේ උපකාරය මට ලැබිලා තියෙනව නෑ කියන්නත් බෑ හැබැයි. ඔව් ලැබිලා නෑ නේද? ඔව්. එතකොට යම්කිසි ප්‍රත්‍යයක උපකාරයෙන් නොලබන ධර්මවලට කියනවා ප්‍රත්‍යනීක කියලා. දැන් උදාහරණයක් වශයෙන් අහේතුක සිත් කියලා කොටසක් තියෙනවනේ. දැන් අහේතුක සිත් වලට හේතු ධර්ම හය උපකාර කරන්නේ නෑ. අහේතුක සිත් 18යි, ඡන්දේ වර්ජිත අඤ්ඤ සමාන චෛතසික 12යි, අහේතුක චිත්තජ රූපයි, අහේතුක පටිසන්ති කර්මජ රූපයි, බාහිර රූප ආහාරජ රූප උද්දුජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප කියන මෙන්න මේ ධර්ම කොටසට හේතු ප්‍රත්‍ය ධර්ම 6 දෙනා උපකාර නොකරන්නේය. ඒ නිසා මේ ධර්ම සමූහය හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීක ධර්මයෝය. හරිනේ? එතකොට ප්‍රත්‍යනීක ධර්ම යනු යම් කිසි ප්‍රත්‍යයක උපකාර නොලබන ධර්මවලට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. දැන් උදාහරණයක් වශයෙන් සියලුම රූප ආරම්මන ප්‍රත්‍ය උපකාරය ලබන්නේ නැහැ. ආරම්මන ප්‍රත්‍ය උපකාරය ලබන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. වෙන කිසිම එකක් ආරම්මන ප්‍රත්‍ය උපකාර ලබන්නේ නැහැ. එතකොට සියලුම රූප ආරම්මන ප්‍රත්‍ය උපකාරයේ නොලබන නිසා ප්‍රත්‍යනීක. සියලුම රූප ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. පැහැදිලි නේද? ඔව්. එතකොට ප්‍රත්‍යනීක ධර්ම යනු යම් කිසි ප්‍රත්‍යයක උපකාරයේ නොලබන ධර්ම කොටසට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. ඊළඟට හතරවෙනි කාරණා මොකද්ද? ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍යශක්තිය. ප්‍රත්‍යශක්තිය යනු ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර කරන ආකාරයට කියනවා ප්‍රත්‍යශක්තිය කියලා. ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර කරන ආකාරයට කියනවා ප්‍රත්‍යශක්තිය කියලා. එබඳු ආකාර 20ක් තියෙන නිසා තමයි සූවිසි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. 24ක් තියෙන නිසා තමයි සූවිසි ප්‍රත්‍ය කියලා ගන්නෙ. සූවිසි ප්‍රත්‍ය කියන්නේ එක්තරා විදියකට ප්‍රත්‍ය ශක්ති 24ක්. එතකොට කාරණා හතරම ඉවරයි නේද? ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක, ප්‍රත්‍ය ශක්තිය. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම කිව්වත් හේතුඵල ධර්ම කිව්වත් දෙකම එකයි. දෙකම සමානයි නේද? ඔව්. හේතුයි ප්‍රත්‍යයයි දෙකම සමානයි. ප්‍රත්‍ය ශක්තිය යනු
ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර කරන ආකාරය කැපියනා ප්‍රත්‍ය ශක්තිය කියලා. එතකොට කාරණා හතර පැහැදිලි නේද? ඔව්. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කිව්වත් හේතුඵල කිව්වත් දෙකම එකයි. හේතුවයි ප්‍රත්‍යයයි සමානයි. ඵලයයි ප්‍රත්‍යෝත්පන්නයි සමානයි. එතකොට හේතුඵල කියන වචනේ පාවිච්චි කරුවත් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන වචනේ පාවිච්චි කරුවත් එකම කාරණාවක් කියන්නේ කියලා දත යුතුයි. එහෙමනම් මම කලින් කිව්ව කරුණු තුනක් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම එහෙම නැත්නම් හේතුඵල ධර්ම හේතුඵල ධර්ම දේශනාව හේතුඵල පරිච්ඡේදක ඥානය කාරණා කීයද? තුනයි. හේතුඵල ධර්මය හේතුඵල ධර්ම දේශනාව හේතුඵල පරිච්ඡේදක ඥානය කර්ම තුනයි. එතකොට මේකෙදි වැදගත් වෙන්නේ මොකද්ද? වැදගත් වෙන්නේ මොකක්ද? වැදගත් වෙන්නේ හේතුඵල ධර්ම හේතුඵල ධර්ම දේශනාව හේතුඵල පරිච්ඡේදක ඥානය කියන කරුණු තුනක් තියෙනවා. එතකොට හේතුඵල ධර්මය කියන එක විග්‍රහ කළා ඉවරයි. හේතුඵල දේශනාව යනු හේතුඵල දේශනාව යනු හේතුඵල ධර්මයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමය. දැන් චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ, පටිච්ච සමුප්පාද දේශනාව කියන්නේ, සූවිසිපක්ත දේශනාව කියලා කියන්නේ මෙන්න මේම වචන සමූහයක්. මේවා වචන සමූහයක්. මේවා ප්‍රඥප්ති සමූහයක්. මේවාට කියනවා නාම පඤ්ඤප්ති කියලා. එතකොට හේතු පත්‍යෝ කියන වචනය ප්‍රඥප්තියක්. ආරම්මන පත්‍යෝ කියන වචනය ප්‍රඥප්තියක්. මේවට කියනවා නාම පඤ්ඤප්ති කියලා. එතකොට මෙන්න මේ ප්‍රඥප්ති සමූහයට කියනවා හේතුඵල ධර්ම දේශනාව කියලා. හේතුඵල ධර්ම දේශනාව කියලා. හේතුඵල ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට කියනවා හේතුඵල ධර්ම දේශනාව කියලා. එතකොට හේතුඵල පරිච්ඡේදක ඥානය කියන්නේ මොකටද? හේතුඵල පරිච්ඡේදක ඥානය කියන්නේ මොකටද? ඥානය කියන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාව කියන්නේ නුවණටයි. නුවණ කියන්නේ බුද්ධියට කියන්නත් පුළුවන් නේද? ඔව්. ප්‍රඥාව, ඥානය, නුවණ, බුද්ධිය. එතකොට ප්‍රඥාවට හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා කියන්නේ හේතු ධර්මයන් සහ ඵල ධර්මයන් පිළිබඳව සත්ව సంతානය තුළ උපදවා ගන්න අවබෝධයට කියනවා හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා. පැහැදිලිද? එතකොට හේතුඵල ධර්මය කියන එක මම කලින් විස්තර කරා. හේතුඵල දේශනාව යනු හේතුඵල ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව. ඒක ප්‍රඥප්ති සමූහයක්. ඒක තමයි පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඒක තමයි අපි සජ්ජායනා කරන්නේ. ඒ වචන සමූහයට කියනවා හේතුඵල දේශනාව කියලා. එතකොට හේතුඵල පරිච්ඡේදක ඥානය යනු හේතුව සහ ඵලය පිළිබඳව අවබෝධයට කියනවා හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා. එතකොට කරුණු තුනයි. හේතුඵල ධර්මය, හේතුඵල ධර්ම දේශනාව, හේතුඵල පරිච්ඡේදක ඥානය. මේ තුන අතරින් වැදගත් වෙන්නේ කුමක්ද? ඔව්, හරියටම හරි. හේතුඵල පරිච්ඡේදක ඥානය තමයි වැදගත් වෙන්නේ. හේතුඵල පරිච්ඡේදක ඥානය තමයි වැදගත් වෙන්නේ. හේතුඵල පරිච්ඡේදක ඥානය යනු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම පිළිබඳව ඇති කරගත යුතු නුවණ අවබෝධයට. ඒක කොහේද තියෙන්නේ? කොහේද ඇති කරගත යුත්තේ?
සත්ව సంతානයේ තුලයි සත්ව సంతානයේ තුලයි චිත්ත సంతානයේ තුලයි යම් කිසි චිත්ත సంతානයක් තුල ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න පිළිබඳව ඥානයක් ඉපදුනොත් අන්න ඒකට කියනවා හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා. එතකොට ඒක පොත්වල තියෙයිද? නැහැ. සත්ව సంతානයේ තුල ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන ධර්ම කොටස් දෙක පිළිබඳව ඇති කරගන්න නුවණට ප්‍රඥාවට කියනවා හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා. එතකොට වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුඵල පරිච්ඡේදක ඥානයයි. එතකොට මේ හේතුඵල ධර්මය කියන එක වැදගත්ද? ඔව් වැදගත් කියන්න පුළුවන් නැහැ කියන්න පුළුවන් වැදගත් තුනක් නැති උනත් මේ හේතුඵල ධර්ම දෙක පිළිබඳව වද වෙන්න දෙයක් නැහැ. උත්සාහ දැරිය යුතු බවක් නැහැ. උපාදාවා වික්කවේ තථාගතානං අනුපාදාවා තථාගතානං හිතාවසා ධාතු ධම්ම හිතතා ධම්ම නියාමත සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල පහළ වුණත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල පහළ වුණේ නැතත් හේතුඵල ධර්මයේ අඩුවක් නැතුව මේ අවකාශ ධාතුව තුල තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හේතු ප්‍රත්‍ය කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ දෝ සමෝහ ධර්ම හැටනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැතොත් ලෝභ දේශ මොහ අලෝභ දෝ සමෝහ කියන එක නැති වෙනවද? නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේව පහළ වෙනවා. පහළ වුණා කියලා මේ හය නැති වෙනවද? නැහැ. එතකොට හේතු ප්‍රත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ නැතත් අවකාශ ධාතුව තුල පවතින ධර්ම සමූහ හේතුඵල ධර්මයෝ අවකාශ ධාතුව තුල පවතින ධර්මයෝය. පවතින ධර්මයන් බුදුරජාණන් වහන්සේ පහළ වුණත් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැතත් හේතුඵල ධර්මය අඩුවක් නැතුව අවකාශ ධාතුව තුල ඇත්තේය. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා එතෙක් කල ලොව නොතිබිච්ච දෙයක් ලැබෙනවා. මොකක්ද ඒ? ඒ තමයි හේතුඵල ධර්ම දේශනාව. හේතුඵල ධර්ම දේශනාව. හේතුඵල ධර්ම දේශනාව යනු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්වයාට වටහවල දෙන වචන සමූහය. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ මේ වචන මේවා. මෙන්න මේ වචන සමූහය දැන් චතුරාර්ය සත්‍ය කිව්වා. චත්තාරි සත්‍යනි දුක්ඛ සත්‍යං සමුදය සත්‍යං නිරෝධ සත්‍යං මග්ග සත්‍යං මේ වචන. දැන් පටිච්ච සමුප්පාදය කිව්වහම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන. මෙන්න මේ වචන සමූහය හේතුඵල ධර්මයන් අන්න වූ සත්වයන්ට වටහවල දෙන වචන සමූහය නාම පඤ්ඤප්ති සමූහයට කියනවා හේතුඵල දේශනාව කියලා. බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වුණේ නැතොත් මේ හේතුඵල දේශනාව කියන එක සත්වයාට ලැබෙනවද? නැහැ. එතකොට මේ හේතුඵල පරිච්ඡේදක ඥානය කියන එක මොකද්ද? ප්‍රත්‍ය. අපි කිව්වනේ ප්‍රත්‍ය නිසා හටගන්නේ සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම රූප ධර්ම චිත්ත චෛතසික රූප කියන ඒවා ප්‍රත්‍ය නිසා හටගන්නේ. එතකොට ප්‍රඥාව කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්න දෙයක්. එතකොට මේ හේතුඵල ධර්මය කියන එක ලෝකේ හැමදාම තියෙනවා. මේ හේතුඵල ධර්මය හේතුඵල ධර්මදේශනාවෙන් තොරව හේතුඵල පරිච්ඡේදක ඥානය චිත්ත సంతානය තුළ උපදවා ගන්න සත්වයෝ දෙන්නයි මේ ලෝක ධාතුව තුළ ඉන්නේ. හේතුඵල ධර්මය පිළිබඳව හේතුඵල ධර්මදේශනාව තොරව හේතුඵල පරිච්ඡේදක ඥානය
स्वकीय चित्त संताने तो उपदवागत है कि पुरुष्यं देन्नाय में लोक इन्ने पच्छेक बुद्ध सह बुदुरजानन वहांसे पच्छेक बोधिसत्वयन वहांसे हेतुपल धर्म देशनावेन तोरव हेतुपल धर्मयन पिलिबंदव हेतुपल परिच्छेदक ज्ञानय स्वकीय चित्त संताने तो उपदवागन्नेय හැබැයි සියල්ලෙන් සියල්ල පරිපූර්ණව නෙවේ. ඒ වගේම හේතුඵල ධර්මයන් පිළිබඳව හේතුඵල ධර්ම දේශනාව තොරව හේතුඵල පරිච්ඡේදක ඥානය සියල්ලෙන් සියල්ලම ස්වකීය චිත්තසංතානය තුල උපදවා ගන්න අසහාය වූ උත්තරීතර මනුස්ස රත්නේ තමයි ඒ අපමා බෝධිසත්වයන් වහන්සේ. තපෙත්වා පන ද්වේ බෝධිසත්තේ අඤ්ඤෝ සත්තෝ පච්චයාකාරං අත්තනෝ ධම්මතාය උතුම් කාතුන් සමත්තෝ නාම නත්ථි. මහා බෝධිසත්වයන් වහන්සේ සහ පච්චේක බෝධිසත්වයන් වහන්සේ කියන දෙනම වහන්සේ හැර අන්‍ය වූ කිසිදු සත්වයෙක් හේතුඵල ධර්ම දේශනාවෙන් තොරව හේතුඵල පරිච්ඡේදක ඥානය ස්වකීය චිත්තසංතානය තුළ උපදවා ගන්නේය කියන කාරණාව සිදු නොවන්නේමය සිදු නොවන්නේමය නේතං ථානං විජ්ජති. පැහැදිලිද? එනිසා දුවේ හේතු දුවේ පච්චයා ශාවකස්ස සම්මා දිට්ඨියා උප්පාදාය පරතෝච ගෝසෝ අජ්ජත්තංච යෝනිසෝ මනසිකාර පරතෝ ගෝසය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැම කෙනෙක්ම හේතුඵල පරිච්ඡේදක ඥානය ස්වකීය චිත්තසංතානය තුළ උපදවා ගත්තා නම් ඒ හැමෝම උපදවාගත්තේ හේතුඵල ධර්ම දේශනාව ඇසුරු කරගෙනම බව දත යුතුයි. හේතුඵල ධර්ම දේශනාව ඇසුරු නොකොට හේතුඵල පරිච්ඡේදක ඥානය ස්වකීය චිත්තසංතානය තුළ උපදවාගත්ත කිසිම ශාවකයෙක් නැති බව දත යුතුයි. එතකොට ශාවකයෙක් විදියට මේ හේතුඵල දේශනාවේ වැදගත්කම දැන් වැටහෙන්නේ නැති කියලා හිතනවා. මොකද හේතුඵල ධර්මයන් ලෝකේ හැමදාම තියෙනවා. බුදුරජාන් වහන්සේලා පහළ වුණත් නැතත් හේතුඵල ධර්මයන් මේ අවකාශ ධාතුව තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලොවට ලැබෙන උත්තරීතර දායාදය තමයි හේතුඵල ධර්ම දේශනාව. හේතුඵල ධර්ම දේශනාව යනු හේතුඵල ධර්මයන් පිළිබඳව අන්න වූ සත්වයන්ට වටහවල දෙන වචන සමූහයක්. එතකොට මෙන්න මේ වචන සමූහයේ බලයෙන් තමයි සියලුම බුද්ධ ශාවක කියන සත්වයෝ හේතුඵල පරිච්ඡේදක ඥානය ස්වකීය චිත්තසංතානය තුල උපදවා ගන්නෙ. ඒකයි දේශනා කරන්නට යෙදුනේ. හේතුඵල ධර්මය ලෝක ධාතුව තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරේ තන් තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති කුත්තානි කරෝති. බුදුරජාණන් වහන්සේගේ කෘත්‍ය තමයි හේතුඵල ධර්මයන් සරුවාකාරයෙන් අවබෝධ කර ගැනීම. ඒකනේ අර මිනිඳු රජු එක අවස්ථාවකදී නාගසේන ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ කරන්නට යෙදුන දුෂ්කරම ක්‍රියාව කුමක්ද කියලා. ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නේ, රජතුමනි ඒකා රම්මනේ ඒකක්ඛනේ වත්තමානානං චිත්ත චේතසිකානං ධම්මානං අයං පස්සෝ අයං වේදනා අයං සංඥා අයං චේතනා ඉදං චිත්තංති විභජිත්වා විභජිත්වා බුද්ධන. එක අරමුණක එල්බගෙන එක චිත්ත සංතානයේ තුල එක අවස්ථාවේ පහළ වෙන මේ අරූපී ධර්ම පුඤ්ජය
පරිච්ඡේද කොට වෙන්කොට මේ පස්සය මේ වේදනාව මේ සංඥාව මේ චේතනාව මේ චිත්ත ආදී වශයෙන් අවබෝධ කිරීම තමයි බුදුරජාන් වහන්සේ කරපු දුෂ්කරම ක්‍රියාව. එය කළ හැකි එකම අසහාය ශාස්ත්‍රූන් වහන්සේ තමයි මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ නිසා ඒකට උපමාවක් කියනවා. හරියට ඒ වැඩේ මොන වගේද කියනවනම් මහා මුහුදෙන් වතුර කලයක් අරන් එනවා. අරන් ඇවිල්ලා කෙනෙකුට කියනවා මේ වතුර කලේ ගංගානම් ගඟෙන් ආපු වතුර වෙන් කරලා පෙන්නන්න. ඊට පස්සේ යමුනා ගඟෙන් ආවේ මේ වතුර කියලා වෙන් කරලා පෙන්නන්න. ඊට පස්සේ අචිරවතී ගඟෙන් ආපු වතුර මේවා. මහී ගඟෙන් ආපු වතුර මේවා. සරබූ කියන ගඟෙන් ආපු වතුර මේවා. කියලා යම් කිසි කෙනෙකුට වෙන් කරලා දෙන්න කිව්වොත් පුළුවන් දෙයක කරන්න. ඒක දුෂ්කරයි. අන්න ඊටත් වැඩිය දුෂ්කරයි මේ එකට හටගන්න චිත්ත චෛතසික ධර්ම පුඤ්ජය බෙද බෙදා අවබෝධ කිරීම සහ බෙද බෙදා දේශනා කිරීම. ඒකට හරියට බුදුරජාණන් වහන්සේ ඇස්සති පුරුෂේ අහසේ පායලා තියෙන තරුකට වෙන් වෙන් වශයෙන් සර්වාකාරයෙන් දර්ශනේ වෙන්නේ දකින්නේ යම්සේද අන්න ඒ වගේ අනන්ත ලෝක ධාතුවල අනන්ත සත්වයන් තුල පහළ වෙන අනන්ත චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ සංස්කාර ධර්මයන් එකින් එකට දත යුතු සියලු ආකාරයන්ගෙන් අවබෝධ කොට වදාළ. එසේ අවබෝධ කොට වදාළ එකම ශාස්ත්‍රූන් වහන්සේ ඔබ අප සරණ ගියා වූ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥාන මුකේ ආපාතමා ගච්ඡanti. සියලු ධර්මයන් දත යුතු සියලු ආකාර සහිතව භාග්‍යවත් වූ අරහත් වූ දසබල ධාරී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චිත්ත సంతාණයට ආපාතගත වෙනවා. ඥානං අතික්කමිත්වා ඤේය පතෝ නාම නත්ති. බුදුරජාණන් වහන්සේගේ ඥානය ඉක්මවන්නට හැකි කිසිම ධර්මයක් මේ ලෝක ධාතුව තුල නැහැ. සකල ධර්මයන් දත යුතු සකල ආකාරයන් සහිතව බුදුරජාණන් වහන්සේගේ ඥානයට ගෝචර වෙනවා. එතකොට ඒ ඥානයෙන් තමයි මේ හේතුඵල ධර්මයන් අපිට දේශනා කරන්නේ. එතකොට හේතුඵල ධර්මයන් පිළිබඳව පවත්වන ලද දේශනාවට තමයි අපි මේ පဋාණ දේශනාව කියලා කියන්නේ. එතකොට ක්‍රම තුනයිනේ නේද? චතුරාර්ය සත්‍ය දේශනාව, පටිච්ච සමුප්පාද දේශනාව, පဋාණ දේශනාව කියලා හේතුඵල දේශනා ක්‍රම තුනයි. එතකොට මේ තුනම ධර්ම දේශනා, හේතුඵල දේශනා. එතකොට හේතුඵල ධර්මයි හේතුඵල දේශනාවයි කියන්නේ දෙකක්. හේතුඵල පරිච්ඡේදක ඥානය කියන්නේ තවත් එකක්. එතකොට හේතුඵල ධර්මයන් පිළිබඳව හේතුඵල ධර්ම දේශනාව ඇසුරු කරගෙන ස්වකීය චිත්තසංතානය තුළ උපදවා ගන්න හේතුඵල ධර්මයන් වෙන්කොට දැනගන්න ඥානයට තමයි කියන්නේ හේතුඵල පරිච්ඡේදක ඥානය කියලා. එතකොට මේ හේතුඵල ධර්ම දේශනාව ලෝකෙන් අතුරුදහන් වෙලා ගියොත් අපිට කවදාවත් අපේ චිත්ත සංතානය තුළ හේතුඵල පරිච්ඡේදක ඥානය උපදවා ගන්නම කියන එක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට හේතුඵල ධර්ම දේශනාව ප්‍රත්‍යයයි. අපි තුල උපදින හේතුඵල පරිච්ඡේදක ඥානය ප්‍රත්‍යෝත්පන්නයි. හේතුඵල ධර්ම දේශනාවෙන් තොරව හේතුඵල පරිච්ඡේදක ඥානය අපි තුල උපදින්නේ නැහැ. එතකොට මේ හේතුඵල ධර්ම දේශනාව අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා කල්පනා කරලා බලුවොත් මේ සසරින් නිදහස් වීමට. සසර කියලා කියන්නේ මොකටද? කණ්ඩානංච පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බොච්චින්නම් වර්තමානං සංසාරෝති පෞච්ඡති. නොසිඳී පවතින ස්කන්ධ පරම්පරාවට
නොසිඳී පවතින ආයතන පරම්පරාවට නොසිඳී පවතින ධාතු පරම්පරාවට නොසිඳී පවතින හේතුඵල ධර්ම පරම්පරාවකට තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට අපේ මේ ජීවිතයයි සංසාරය කියන්නේ දෙකක් දෙකක්ද? අපේ මේ ජීවිතයයි සංසාරය කියන්නේ දෙකක් දෙකක්ද? එකක්. අපේ මේ ජීවිතයයි ස්කන්ධ පංචකය කියන්නේ දෙකක් දෙකක්ද? එකක්. අපේ මේ ජීවිතයයි ආයතන 12 කියන්නේ දෙකක් දෙකක්ද? එකක්. එතකොට අර කලින් කියපු කර්ම තුන ඒවයි දත යුතුයි. ස්කන්ධ පංචකය, ස්කන්ධ දේශනාව, ස්කන්ධ ඥානය කියන කර්ම තුනක්. ස්කන්ධ පංචකය යනු අපේ මේ ජීවිතයටයි, රූපස්කන්ධය යනු මේ රූප ශරීරයට, වේදනාස්කන්ධය යනු මෙහි උපදින වේදනාවට, සංඥාස්කන්ධය යනු මෙහි උපදින සංඥාවට, සංකාරස්කන්ධය යනු ඉතුරු චෛතසික 50ට, විඥානස්කන්ධය යනු මෙහි උපදින සිතට. එතකොට ස්කන්ධ පංචක යනු තමන්ගේ ජීවිතයයි, ස්කන්ධ දේශනාව යනු මේ පංචස්කන්ධය සත්වයාට වටහා දීමට බාගතු මහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන වචන සමූහයයි. එතකොට ඒක ප්‍රඥප්ති, ඒකට කියනවා නාම පඤ්ඤප්ති කියලා. එතකොට ස්කන්ධ ඥානය කියන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව ස්කන්ධ ධර්ම දේශනාව ඇසුරු කරගෙන චිත්ත සංතානය තුල උපදින ප්‍රඥාවට කියනවා ස්කන්ධ ඥානය කියලා. ඒකත් පරපරියායමයි. පංචස්කන්ධය කියන එක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝක ධාතුව තුල පවතිනවා. හැබැයි පංචස්කන්ධ දේශනාව කියන එක පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින්මයි. එතකොට පංචස්කන්ධ දේශනාව නැතුව පංචස්කන්ධය පිළිබඳව ඥානය උපදවා ගන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ පසේ බුදුර පච්චේක බෝධිසත්ව, මහා බෝධිසත්ව කියන දෙනම විතරයි. අනිත් හැමෝම ස්කන්ධ පංචකය පිළිබඳව ස්කන්ධ ඥානය උපදවා ගන්නේ ස්කන්ධ දේශනාව අහලමයි, ඇසුරු කරලමයි. යම් මේකෙන් ස්කන්ධ දේශනාව ලෝකෙන් අතුරුදහන් වුණොත් අර දෙනම වහන්සේ හැර අන්න වූ සත්වයන් ස්කන්ධ පිළිබඳව ඥානය ස්වකීය චිත්ත සන්තානය තුළ උපදවා ගන්නවා කියන එක සිදු නොවන්නේය. ආයතන වලටත් ඔය පරියායමයි. ආයතන 12, ආයතන දේශනාව, ආයතන ඥානය, ධාතු 18, ධාතු දේශනාව, ධාතු ඥානය, චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දේශනාව, චතුසත්‍ය ඥානය, හැම එකක් මෙහෙමයි. ඒගේ ධර්මයන් ලෝකයේ තුල විද්‍යමානයි හැමදාම. හැබැයි ඒගේ ධර්ම දේශනා බුදු කෙනෙක් විසින්මයි ඇති කරවන්නේ. ඒ වගේම ඒකේ ධර්මයන් පිළිබඳව ඥානය දෙනම වහන්සේ හැරුණකොට අනිත් හැම සත්වෙක්ම ඇති කරගන්නේ දේශනාව අහලමයි. එතකොට සංසාරය කියන්නේ මේ අපේ ජීවිතයටයි. නාම රූප පරම්පරාව යනු මේ අපේ ජීවිතයටයි. මේ ශරීරයේ රූප පරම්පරාවයි. මෙහි ඇතිවන දැනීම් රාශිය චිත්ත චෛතසික ධර්මයි. එතකොට අපේ ජීවිතය යනු චිත්ත චෛතසික රූප ධර්ම සමූහයකි. මේවායේ පරම්පරාවකි. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව ඥානය ඇති කරගන්න හේතුඵල ධර්ම දේශනා අපිට වැදගත් වෙනවා. එතකොට මේ පဋාණය කියන එක තේරුම් ගන්නට නම් මුලින්ම තේරුම් ගත යුත්තේ තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවයයි. ඒ කියන්නේ චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ ධර්ම සමූහය තේරුම් කරගන්නට ඕනේ. ඒකට කියනවා පරමාර්ථ ධර්ම විභාගය කියලා. පරමාර්ථ ධර්ම විභාගය, චිත්ත චෛතසික රූප නිර්වාණ, මේවට කියනවා පරමාර්ථ ධර්ම විභාගය කියලා. මේ පරමාර්ථ ධර්ම සමූහය බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝක ධාතුව තුල පවතිනවා. හැබැයි මේ පරමත්ත ධම්ම දේශනාව බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි ලෝකෙට ලැබෙන්නේ. ඒ වගේම පරමත්ත ධර්ම ඥානය
පරමත්ත ධර්ම ඥානය කියන්නේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව ස්වකීය චිත්ත සංතානය තුළ උපදවා ගන්න අවබෝධයට කියනවා පරමාර්ථ ධර්ම ඥානය කියලා. එතකොට මෙන්න මේ පරමාර්ථ ධර්ම ඥානය ඇති වෙන්නේ පරමාර්ථ ධර්ම දේශනාව තිබුණොත් පමණයි. පරමාර්ථ ධර්ම දේශනාව ලෝකෙට ලැබෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් පමණයි. එතකොට බුද්ධ ශාසනයේ උපදවා ගත යුතු ප්‍රධාන ධර්මය තමයි පරමාර්ථ ධර්ම ඥානය. එහෙම නැතිනම් සූවිසි ප්‍රත්‍ය ඥානය පරමාර්ථ ධර්ම ඥානය. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ඒකේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්චේන්ද්‍රියන් තේසං අක්කමක්ඛායති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතුරෙන් බලනායකයා කවුද? ප්‍රඥාවයි. ඒකේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්චේන්ද්‍රියන් තේසං අක්කමක්ඛායති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් බලනායකය වෙන්නේ ප්‍රඥාව කියන ධර්මයයි. මේ ප්‍රඥාව කියන ධර්මය අපේ චිත්ත සංතානය තුළ උපදවා ගත යුතු ධර්මයකි. ඒක පොත්වල නැහැ. පොත්වල තියෙන්නේ ධර්ම දේශනාවයි. ධර්ම දේශනාවයි. සමහරු වරදවා ගත තැනක් තියෙනවා. පොත්වල ධර්මේ නැහැ කියලා පොත්වලට පයින් ගන්නවා. කතා වැත්ත. පොත්වල ධර්මේ නැහැ තමයි. ධර්මේ තියෙන්නේ සත්ව සංතානය තුළ. හැබැයි සත්ව සංතානය තුළ උපදින ධර්මයට හේතුව කොතනද තියෙන්නේ? පොත් තුලයි. ධර්ම දේශනාවෙන් තොරව, උදාහරණයක් වශයෙන් පරමත්ත ධර්ම දේශනාවෙන් තොරව පරමාර්ථ ධර්ම ඥානෙ උපදවා ගන්නවා කියන එක නේතණ්ඨානම් විජ්ජති. ඒක සිදු කරන්න බෑ. අර දෙනම වහන්සේ හැරෙනකොට වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්මයේ පසකින් දාලා මම පරමාර්ථ ධර්ම ඥානෙ උපදවා ගන්නවා කියලා කියනවා නම් ඔහුට උපදවා ගන්න පුළුවන්. හැබැයි කොහමද? පාරමී පුරන්න පටන් ගන්න ඕන. පාරමිතා පුරන්න පටන් අරගෙන ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා. එහෙම වුණොත් තමයි පරමාර්ථ ධර්ම දේශනාවෙන් තොරව පරමත්ත ධර්ම ඥානය උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපි මාතෘකා කරගන්නට යෙදුන ගාථාව තමයි නැහෙත්ත දේවෝ බ්‍රහ්මාවා සංසාරසත්ති කාරකෝ සුද්ධ ධම්මා පවත්තන්ති හේතු සම්භාර පච්චය. එතකොට අපේ මේ ජීවිතය තුළ තියෙන නාම රූප ධර්ම පරම්පරාවක්නේ. මෙන්න මේ නාම රූප ධර්ම පරම්පරාවට තමයි සංසාරය කියලා කිව්වේ. එතකොට නැහෙත්ත දේවෝ බ්‍රහ්මෝවා සංසාරසත්ති කාරකෝ. මේ නාම රූප පරම්පරාව උපද්දවන මේ නාම රූප පරම්පරාව පවත්වන දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැත්තේය. මේ නාම රූප පරම්පරාව උපද්දවන මේ නාම රූප පරම්පරාව පවත්වන දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් නැත්තේය. එතකොට කවුද එහෙනම් මේ ධර්ම පරම්පරාව පවත්වන්නේ? හේතු සම්භාර පච්චයා සුද්ධ ධම්මා පවත්තන්ති. හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝ පවතින්නේය. හේතු සම්භාර පච්චයා සුද්ධ ධම්මා පවත්තන්ති. එතකොට සත්වයේ පුද්ගලයෙක් පවතිනවා නෙවෙයි. ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍යෝත්පන්න ධර්ම සමූහයක් නැත්තේය. එතකොට චිත්ත චෛතසික රූප කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ඒවා ප්‍රත්‍ය නිසා තමයි හටගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි දකිනවා කියන්නේ චක්කු විඥාන සිත උපදිනම කියන එක නේද? එතකොට චක්කු විඥාන සිත උපදින්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ පෙළෙනවා කිව්වොත් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන චක්කු විඥානය උපදිනවා නේද? එතකොට මේ චක්කු විඥානය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. අපේ මේ ජීවිතය තුළ තියෙන සියලුම සිත් සියලුම චෛතසික සියලුම රූප ධර්මයෝ ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝය. ප්‍රත්‍යෝත්පන්න නොවන කිසිම ධර්මයක් අපේ මේ ජීවිතය තුළ නැත්තේය. ඒ වගේම ප්‍රත්‍ය නොවන කිසිම ධර්මයකුත් මේ ජීවිතය තුළ නැත්තේය. අපේ මේ ජීවිතය නම් වූ නාම රූප ධර්ම සමූහය
චිත්ත චෛතසික රූප කියන ඒවා ප්‍රත්‍යක් වෙනවා සියල්ලම ප්‍රත්‍යක් වෙනවා සියල්ලම ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා නිවනයි ප්‍රඥප්තියයි කියන දෙක පමණක් ප්‍රත්‍ය පමණක් වෙනවා ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ අපේ ජීවිතය තුළ නිවනයි ප්‍රඥප්තියයි දෙක නැත්තේ අපේ ජීවිතය තුළ තියෙන චිත්ත චෛතසික රූප ධර්ම පමණක් ඒවා ප්‍රත්‍යක් වෙනවා ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා නිවනයි ප්‍රඥප්තියයි දෙක ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ එතකොට චක්කු විඥාණය කියන්නේ අපේ චිත්ත සංතානය තුළ උපදින නාම ධර්ම සමූහයක් එතකොට අභිධර්ම ඉගෙන ගත්ත අය දන්නවා චක්කු විඥාන සිත එක්ක පහළ වෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් පස්සේ වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රය මනසිකාර මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතයි සිතයි කියන ධර්ම අට මේ ධර්ම අට එකට හටගන්නේ මේ ජීවිතය තුළ තනියම උපදින කිසිම ධර්මයක් නැත්තේය මේ ජීවිතය තුළ තනියම උපදින කිසිම ධර්මයක් නැත්තේය උපදින සෑම දෙයක්ම උපදින්නේ සමූහ සමූහ රාශි රාශි පුඤ්ජ පුඤ්ජ දැන් රූපගත්තු රූප කලාප කියලා කියනවා චිත්ත චෛතසික ගත්තු නාම කලාප කියලා කියනවා උපදින සෑම ධර්මයක්ම උපදින්නේ සමූහ සමූහ පුඤ්ජ පුඤ්ජ එතකොට අපි තුල උපදින මේ චක්කු විඥාණයට ප්‍රත්‍ය තමයි රූපායතන චක්කු විඥාන ධාතුය තන් සම්පයුක්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය වර්ණ රූපේ නිසා තමයි අපේ సంతාණය තුල චක්කු විඥාන සිත උපදින්නේ ඒ වගේම චක්කායතනං චක්කු විඥාන ධාතුය තන් සම්පයුක්ත කානංච ධම්මානං නිස්සය පච්චේන පච්චය පුරේජාත පච්චේන පච්චය අත්ති පච්චේන පච්චය අවිගත පච්චේන පච්චය එතකොට චක්කුපසාද රූපේ නිසා තමයි චක්කු විඥාණය කියන කැටි වෙන්නේ ඒ වගේම චත්තාරෝ කණ්ඩා රූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය නිස්සය පච්චේන පච්චය අත්ති පච්චේන පච්චය අවිගත පච්චේන පච්චය එතකොට නාමස්කන්ධ අතර ඕනෝන්ට උපකාර වෙන මේ වගේ ප්‍රත්‍ය සමූහයක් නිසා ප්‍රත්‍යෝත්පන්න සමූහයක් තමයි ඇති වෙන්නේ. එක ප්‍රත්‍ය ධර්මයක් නිසා උපදින කිසිම ධර්මයක් නැත්තේය. උපදින සෑම ධර්මයක්ම උපදින්නේ ප්‍රත්‍ය ධර්ම සමූහයක උපකාරය ලබාගෙනය. ඒ වගේම ප්‍රත්‍ය නිසා උපදින තනි ධර්මයක් නැත්තේය. උපදින සෑම ධර්මයක්ම සමූහයක් විදියට රාශියක් විදියට තමයි ඇති වෙන්නේ. එතකොට ගාථාවෙන් කියුනේ අපේ මේ ජීවිතේ නම් වූ නාම රූප පරම්පරාව පවත්වන උපදවන දෙවියෙක් බ්‍රහ්මයෙක් නැත ප්‍රත්‍ය ධර්මයන් නිසා ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍යෝත්පන්න නිසා දිගින් දිගට පවතිනවා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න හේතුව නිසා ඵලය ඵලය නිසා හේතුව එතකොට एवं समुपन्न मिदं सहेतुकं दुःखं अनिच्चं छलमित्तरं दुवं धम्मेहि धम्मा पभवन्ति हेतुसो नहेत्त हत्ता फलोव विज्जति एवं समुपन्न मिदं सहेतुकं දැන් උදාහරණයක් වශයෙන් චක්කු විඥානේ මම උදාහරණයට ගන්නෙ මේ ජීවිතය තුළ තියෙන සියලු ධර්ම ඒ වගේ කියලා දත යුතුයි එතකොට ඒවන් සමුප්පන්න මිදන් සහේතුකම් ප්‍රත්‍ය නිසා හේතු නිසා උපදින මේ සෑම ධර්මයක්ම දුක්ඛං දුක්ඛ ධර්ම බව දත යුතුයි යම් ධර්මයක් ප්‍රත්‍ය නිසා හටගන්නව නම් ඒ සෑම ධර්මයක්ම දුක්ඛ ධර්මයි මාර්ගඵල ධර්මත් ප්‍රත්‍ය නිසා තමයි හටගන්නේ ඒවායේ සංකාර දුක කියන එක තියෙනවා නමුත් ඒක දුක්ඛාර සත්‍යයේ සංග්‍රහ වෙන්නේ නැහැ ලෞකික ධර්ම ගත්තයින් පස්සේ දුක ප්‍රත්‍ය නිසා හටගන්න සෑම ධර්මයක්ම දුකයි මොකද ඒක නැති වෙලා යනවා ඒ වගේම අනිච්චං ප්‍රත්‍ය නිසා පහළ වෙලා අභාව ප්‍රාප්ත වෙලා යන නිසා අනිත්‍යයි දැන් ගිනි දැල්ලක් ගැහුවොත් ගිනි දැල්ල නිවිලා යනවා ප්‍රත්‍ය නිසා ගිනි දැල්ල ඇති වුණා ගිනි දැල්ල නැති වුණා එතකොට යම් කිසි කෙනෙක් ගිනි දැල්ල ඇලුනොත්
කිනිදැල නැතිවීම නිසා දුක ඇති. ඒ වගේ තමයි ප්‍රත්‍ය නිසා හටගන්න සෑම ධර්මයක්ම අනිත්‍යයි. චලං චලං කියන්නේ සැලවෙනව ස්ථාවර නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න අපේ ජීවිත තුල අපි සමහර වෙලාවට පාටි වලට සම්බන්ධ වෙනවා විනෝද ගමන් වලට යනවා අතීතයේ ප්‍රතිවේක්ෂා කරලා බලන්න මොනතරම් කැපකිරීමක් කරලා හෝ උපදවාගත්ත සැපයක් ඇතිනේ අත්දැකීමක් ඇතිනේ ඒ සැපය කියන දේ ප්‍රත්‍ය නිසා හටගත්ත දෙයක් ඒ සැපය මේ මොහොත වෙන විට ඔය කට්ටියගේ సంతානය තුල තියෙයිද නැහැ සක්විති රජ කෙනෙක් නමුත් යම් සැපයක් සකීය චිත්තසංතානය තුළ උපදවා ගත්තොත් ඒ සැපය ඊළඟ මොහොතට තියේද නැහැ මේක තමයි ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්මයන්ගේ ස්වභාවය චලං නිතරම වෙනස් වෙනවා తాවකාලික ඉතරං ඉතරං කියන්නේ తాවකාලිකයි අද්දුවං අද්දුවං කියන්නේ ස්ථාවර නැහැ ඒ වගේම ඊළඟ පදයෙන් දේශනා කරන්නට යෙදුනේ දුක්ඛං අනිච්ඡං තලමිත්‍තරද්දුවං ධම්මේහි ධම්මා පබවಂತಿ හේතුසෝ මේ ධර්මයන් උපදින්නේ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම උපදින්නේ හටගන්නේ නැහෙත් අත්තාව පරෝව විජ්ජති එත්ත මේ නාම රූප ධර්ම සමෝහයෙහි අත්ත ආත්මයක් හෝ පරෝව අන්න වූ සත්‍යේක න විජ්ජති නැත්තේය නැහෙත් අත්ත පරෝව විජ්ජති සත්වේ පුද්ගලෙක් ආත්මයක් නැහැ හේතු නිසා හටගන්න ධර්ම පරම්පරාවක් පමණයි මෙතන තියෙන්නේ ඒවත් අනිත්‍ය දුකයි අනාත්මයි ඊළඟ ගාථාවෙන් කියන්නට යෙදුනේ ධම්මා ධම්මේ සංජනಂತಿ අපේ సంతානය තුල ප්‍රත්‍යෝත්පන්න උපදින්නේ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හේතු සම්භාර පච්චය හේතු නංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේසිතෝ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ හේතු ධර්මයන්ගේ නිරෝධය සඳහා එතකොට මේ නාම රූප පරම්පරාව අපිට දුකක් නම් මේ නාම රූප පරම්පරාව උපද්දවන මේ නාම රූප පරම්පරාව පවත්වන හේතු ධර්ම කොටසක් තියෙනවා අන්නේ හේතු ධර්මයන්ගේ නිරෝධය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ එතකොට උදාහරණයක් වශයෙන් පටිච්ච සමුප්පාද ක්‍රමයට ගත්තොත් අවිද්‍යාව අපේ චිත්තසංතානය තුල තියෙන මෝහය කියන ධර්මය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය. එතකොට මේ මෝහය නැති කරගන්න ප්‍රඥා පහක් උපදවා ගත යුතුයි. යම් කිසි සත්වයක මෝහය සකීය චිත්තසංතානයෙන් දුරු කරා නම් ප්‍රඥා පහක් ඇති කරගන්නට ඕනේ. ඒ තමයි විදර්ශනා ඥානය. සෝවාන් මාර්ග ඥානය, සකදාගාමී මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය අරිහත් මාර්ග ඥානය මෙන්න මේ පස්වැදෑරුම් ප්‍රඥාව උපදවාගෙන තමයි ස්වකීය චිත්තසංතානිය තුල තියෙන මෝහය බැහැර කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් බෑ විදර්ශනා ඥානය සතර මාර්ග ඥාන කියන මේ පස්වැදෑරුම් ප්‍රඥාව යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ස්වකීය චිත්තසංතානිය තුල උපදවා ගන්න ඒ චිත්තසංතානිය තුල හටගන්න මෝහය කියන ධර්මය සර්වාකාරයෙන් දුරු වෙලා යනවා හේතුසු උපරුද්දේසු චින්නම් වට්ටන්නව ප්‍රති එතකොට මේ නාම රූප ධර්ම පරම්පරාව යම් හේතුවක් නිසානම් පවතින්නේ හේතුවක් නිසානම් උපදින්නේ ඒ හේතුව දුරු කරොත් නාම රූප පරම්පරාවට මොකද වෙන්නේ නිරුද්ධ වෙලා යනවා නැති වෙලා යනවා ඒක තමයි දක්වන්නේ තස්සායේ අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායත නිරෝධා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ
ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති එතකොට ස්වකීය චිත්තසංතානය තුලින් අවිද්‍යාව බැහැර කෙරුවොත් මේ සියලු නාම රූප පරම්පරාව නිරුද්ධ වෙලා යන්නේය එතකොට නිවන් දැකීමේ මාර්ගය තමයි මෙන්න මේ පස්වැදෑරුම් වූ ප්‍රඥාව ස්වකීය චිත්තසංතානය තුල ඇති කර ගැනීමට धर्मे මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ පරම්පරාවෙන් නිදහස් වෙන්න ඕන නම් ඒ කවුරු වුණත් විදර්ශනා ඥානය සතර මාර්ග ඥාන කියන මේ පස්වැදෑරුම් වූ ප්‍රඥාව ස්වකීය චිත්තසංතානය තුල උපදවාගෙන ඒ ධර්මයන්ගේ බලයෙන් අවිද්‍යාව දුරු කෙරුවොත් විතරයි සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ඒකට තරහා තිරන් හේවදාල නැහැ. Tamanta bhautika මොනවද තියෙන්නේ? Tamange taanaantara e kisima deyak hadala ne. Swakiya citta santanaya tula mohaya tibenam avidyawa tibenam eta kal dukha pavatina bawa dakayutu. Swakiya citta santanaya aduma gane hingannek namudu. Hingannek namudu. Dan oy suppa buddha kutti rogiya gana ahala thine neida? Me wage kushta rogiyek namudu. සකීය චිත්ත සංතානය තුල විදර්ශනා ප්‍රඥාව සහ සතර මාර්ග ඥාන උපදවා ගත්තොත් ඒ සත්වයා දුකෙන් මිදුණ කෙනෙක් බව දත යුතුය. දුකෙන් මිදුණ කෙනෙක් බව දත යුතුය. අන්න ඒ කෙනා තමයි බුද්ධ ශාසනයේ ජව සම්පන්න පුරුෂයා වෙන්නේ. අත්තා හවේ ජිතං සෙයෝ යාචායන් කිතරා පජ. අන්න වූ සත්වයන් යතගෙන යත කරගෙන පාගගෙන ඒ අය ජය ගන්නවට වැඩිය ස්වකීය චිත්ත සංතානයේ තුල තියෙන කෙලෙස් ධර්මයන් දුරු කරලා ප්‍රඥාව උපදවාගෙන සිත දමණය කර ගැනීම තමයි උත්තරීතර දමණය. අන්න ඒ උත්තරීතර දමණය කරා යන්න අපිට ලැබිච්ච උත්තරීතර දායාදේ තමයි මේ පဋාණ දේශනාව කියලා කියන්නේ. ඒ නිසා මේ පဋාණ දේශනාව සජ්ජායනා කරන තප්පරයක් තප්පරයක් පාසා මෙනෙහි කරන තප්පරයක් තප්පරයක් පාසා යම් කිසි කෙනෙක් වෙන කෙනෙක් සජ්ජායනා කරන එහෙකට අහුම්කම් දෙන තප්පරයක් තප්පරයක් පාසා ස්වකීය චිත්ත සංතානය තුල ප්‍රඥාව වැඩෙන බව දත යුතු. ඒ ප්‍රඥාව මාර්ග ඥානයන් උපදවාගෙන අපේ දුක කෙලවර කරගන්න උපනිශ්‍රේ වෙන බව දත යුතු. පඤ්ඤා පඤ්ඤාය උපනිශ්‍රේ පච්චේන පච්ච එනිසා ඒ තරම් වටිනා ධර්මයක්. හැබැයි යම් කිසි කෙනෙක් මේ පဋාණ ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයට සජ්ජායනා කිරීම වශයෙන්, මෙනෙහි කිරීම වශයෙන්, අහුම්කම් දීම වශයෙන්, ඉගෙන ගැනීම වශයෙන් සම්බන්ධයක් නැත්තම් ඒ සත්ව సంతානය තුල කවදාවත් සත්‍ය පරමාර්ථ ධර්ම පිළිබඳව ඥානයක් උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. එනිසා යම් කිසි බුද්ධ පච්චේක බුද්ධ දෙනම වහන්සේ හැරුණකොට ශ්‍රාවක යම් කිසි කෙනෙක් ප්‍රඥා උපදවා ගත්ත නම් මේ පරමාර්ථ ධර්ම දේශනාව ඇසුරු කරගෙනමයි උපදවා ගන්න. ඒකෙන් නැතුව නත්ඤෝ ඒසේව මග්ගෝ නත්ඤෝ මේ පරමාර්ථ ධර්ම දේශනාව ඇසුරු කරගෙන එය පිහිට කරගෙන ස්වකීය චිත්ත සංතානය තුල ආර්ය ප්‍රඥා උපදවා ගෙනමයි දුකෙන් මිදෙන්න පුළුවන් මේ වෙන ක්‍රමයක් නෑ. ඒ දුක්ඛ නිරෝධය සඳහා මේ ඔබ අප සත්‍යයනා කරන ධර්ම සත්‍යනාව හේතුපනිශ්‍රේ වේවා කියන අදහසින් අපි ධර්ම සත්‍යනාව බුද්ධ වන්දනාව සිදු කරගෙන හැටියට පූජනීය වජිරඥාන ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම සඳහා සියලු දෙනාම සාදුකාරයක් පවත්වනවා.